लांगिक तरुणे पहलोस्सेवरेदी जपान तरुणी मेरटट रैगिन आसिद्धिय ओबट मतकैतिने बलवयस्कार दरियाक रैगिन एम सह ऐ गैबिनियाक बवट पत्किरीम संबंधयेन चोदना एल्लवु मेम सिद्धिये पेम्मतावन 23 हेवरेदी कसुन मधुशंकट पसुगियदा अधिकरणयेन ऐप हिमि वुना නමුත් මෙරට පවතින කොවිඩ් තත්ත්වය නිසා අප හිමි වුවත් ඔහුට තවත් දින 14ක් පල්ලන් සේන විශෝධන මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදු වුණේ නිරෝධායන කටයුතු නිසායි. පසුව නිරෝධායනයේ අවසන් කර පිටතට පැමිණි කසුන් සිය සංවේදී කතාව අනාවරණය කළා. ගෑන ළමයට යලගේ අම්මයි නිකුණයි තව යාළුවෙකුයි කරදර කරා. කරදරගෙන පහර දුන්නා. උරපඩි වෙන පල්ලයට තල්ලු කරලා තිබ්බා. අයන් එකෙන් පුච්චලා තිබ්බා. මමත් ඒක කරේ ඒකෙදර තමයි හිටියේ මම වැඩට ගිහිල්ලා. ගිහිල්ලා ඊට පස්සේ මම වැඩේ පොලේ ඉද්දි මට ගෑනම කතා කරලා කිව්වා මෙහෙම මෙහෙම මේ මට මෙහෙම ගානම කරනවා හිරියර කරනවා කියලා. එතකොට තමයි මම ආවේ. ඇවිල්ලා එහෙම ප්‍රශ්න තිබ්බ නිසායි මේ මම යාව එක්කන්වා මොකද එතන ඉන්න බෑ. මේ ටිකක් තව ටික කාලයක් හිටියනම් එයාට ජීවිත හානිය වෙනවා අනිවාර්යෙන්ම. ඒක නිසා මම යාව එක්කන්වා. අනික ඒත් මම වැරදි නෑ. එයාලගේ අම්මා තමයි වැරදි. දැන් ඔය කියලා තියෙනව නේද මේ මේ සම්බන්ධර කැමති එළමයි කියලා. ඒ ඔය මේ සම්බන්ධර කැමති වෙන්නේ ඊට කලින්. එයාම තමයි මාව වැඩපොලේ ඉඳගෙන ගෙදරට එක්කන් ගියේ. ගිහිල්ලා එයාම තමයි මාව ප්‍රොපෝස් කරේ මේ ඔයා කැමතිද මගේ දුව බඳිනවාට කියලා. එයාම තමයි ප්‍රොපෝස් කරේ. ඊට පස්සේ ආපහු ඔය නිපුණ ආවට පස්සේ තමයි නිපුණ ඔයාගේ ඔළුවට නිපුණ කියන්නේ කොස්තා. ඔව් නිපුණ කොස්තා. නිපුණ කොස්තා විල තමයි ඔයාගේ ඔළුවට විසිරිද දාලා ඔය දැන් ආපහු කැමති නැති වෙලා ඉඳලා දැන් ආපහු කැමති කියන්නේ. කෙසේ වෙතත් 15 හැවරදී ජපන් තරුණිය මේ වන විටත් රඳවා තිබෙන්නේ මොරටුව ලූනාව මාසෙ වෙන පරිවාස භාරයේයි. කෙසේ වෙතත් අප හිමි වී පිටතට පැමිණි කසුන්ට අදටත් සිය පෙම්වතිය දකින්නට මෙරට නීතියෙන් අවසර හිමි වී නැහැ. සිය පෙම්වතා නොමැතිව සොවින් තැවෙන 15 හැවරදී ඔටාකි සෝරා පරිවාසයේ සිටියේදී ඇය විසින්ම ඇයගේ අත කපාගෙන තිබෙනවා. ඒ පිළිබඳව ප්‍රථම වරට අනාවරණය කළේ සෝරාගේ පෙම්වතා වන කසුන්ගේ නැගණියයි. එයාගේ ආදරේ මන් දැක්ක අපේ අයියට තියෙන ආදරේ. කියන්නේ සාමාන්‍ය ජපන් ළමයි එහෙම සාමාන්‍ය සිංහල කොල්ලොන්ට එහෙම වැඩි නැහැනේ. ඉතින් හෙන ආදරේ සොරයි අයියයි හෙනට ආදරෙන් හිටියේ ලං වෙලා සොරා ඉඳගන්නේම අයියා අයියගේ ඔරොක්කුවේ අතින් අත අරින්නෙම නැහැ. ඉතින් මම ඒක ඇස් දෙකට දැක්කා කටුනායක එයාපෝට් එක හවුෙද්දිත් සොරා ළඟින්ම අතින් අත අරියෙම නැහැ. එයත් එක්කම කොහේ වොෂ්රූම් ගියත් එයත් එක්කමයි හැමදේම එයත් එක්ක කරන්නේ. ඉතින් මෙහෙම එකේ එයා දැන් ප්‍රෙග්නන්ට් වෙලා මාස 7ක එයාට එහෙ කාත්කාරුත් නැහැ. එයා එක එක අනුතුරු කරගෙන කියලා අපිට කියලා තියෙනවා. ඒකත් උසාවි මාර්ගයකින් තමයි අපිත් එක දැනගත්තේ. එයා පරිවාසයට දාන්න ගියා අපි. ඉතින් ගිහිල්ලා පහුවදා කොහමරි යට ලොකු දරුණු කැස්සක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයා මීගම ශික්ෂණ රෝහලේ ඇඩ්මිට් කරලා තියෙන එක දවසක්. ඉතින් එයා අඬලා කරලා වෙන්න ඇති කැස්ස. ඉතින් ඊට පස්සේ ආයේ උසාවි වර්තාවක් ගන්න ගියාට පස්සේ ඒකේ තියෙනවා සොරාට කණ්ඩු දෙනු පිඟාන පොලේ ගහලා ඒකෙන් අත කපාගෙන කියලා. එයා එක එක ඉතින් අයියව ඕනයි කියලා එක එක දේවල් එයා කරගෙන එහෙ දැන් එයාට ප්ලාස්ටික් පිඟානක කන්න දෙන්න කියලා කිව්වා අපිට. පරිවාසයේ එයාට කතා කරන්න කාත් කවුරුත් නැහැ. එයා සිංහල දන්නේ නැහැ. ජපන් භාෂාව විතරයි දන්නේ. අයියත් එක්ක විතරයි එයා කතා කරන්නත් දන්නේ. අපිත් එක්ක කතා කරන්න දන්නේත් නැහැ. ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ සාධාරණයක් ඉෂ්ට කරන්න මගේ අයියව සොරාව ගෙදරට ගෙනල්ලා දෙන්න. අවුරුදු 18 වෙනකම් පරිවාසෙ තියන්න එපා. එයා කම්පැනියට පත්තේ එයා පිස්සියක් වෙයි. අයිය එහෙම් පිස්සෙක් වෙයි. සොරා එහෙම් පිස්සියක් වෙයි. ඉල්ලා සිටින්නේ දෙන්නම එකතු කරවන්න අවුරුදු 18 ඉතින් දැන්වත් මේ ආදරණීය යුවලට නිදහසේ සිය පෞල් ජීවිතය ගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම වගකියතු අයගේ යුතුකමක් නොවන්නේද? මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.